අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාඨ වෙත ගත වූ පැය 24 තුල මෙරටින් කොවිඩ් වෛරස් ආසාදිතින් 52ක් 50 දිනක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට රටේ හදිසි තත්ත්වයක් ඇති වූ විට ඒට මුහුණ දීමට රජයට කිසිදු අභියෝගයක් නැහැ ඇමති දිනේෂ් කියයි කොළඹ වරායේ නැගෙනහිර ජටිය ඉන්දියාවට පවරා දීමේ සූදානමක් පිළිබඳව ජවි පෙහෙලි කරයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට ගත වූ පැය 24 තුල කොරෝනා වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 52 දෙනෙක් හමු වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ ගොස් තිබෙනවා අදාළ ආසාදිතින් 52 දෙනා අතරින් 50 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරුදායන මධ්‍යස්ථානයන්හි නිරුදායනයේ විමින් සිටි පුද්ගලයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 52 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ ගියා. එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් 50 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන වෙමින් සිටි පුද්ගලයන් අනෙක් ආසාදිතින් දෙදෙනා නාවික හමුදා සමාජිකින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ඊයේ දිනේ COVID-19 රෝගීන් 52ක් වාර්තා වෙලා තියෙනවා මේ 52කින් 49ක්ම කුවේට් රාජ්‍යයේ සිට පැමිණි ගුවන් නෞකා දෙකට අදාළ පුද්ගලයන් රෝගී වීම මේ අනුව පෙනී යනවා මේ විස බීජය ඒ රටෙන් රැගෙන විත් තියෙන බව ඒ වගේම නාවික හමුදාවේ දෙදෙනෙක් පමණ ඊයේ වාර්තා වන්නේ සහ ඉන්දුනීෂියාවෙන් එක් පුද්ගලයෙක් දැන් මේ මෑත කාලය ගත්තහම ඉන්දුනීෂියාව කුවේට් ඩුබායි ඉන්දියාව මේ රටවල් වලින් ආසාදිතින් 72ක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේ බාහිරින් පැමිණෙන පුද්ගලයන්ගේ ආසාද සංඛ්‍යාව වැඩිවීමක් මේ කාලය තුල පෙන්නුම් කරනවා. හෙට දිනේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ දහවල් ඇඳිරි නීතිය ඉවත් වීමෙන් පසු සෑහෙන සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා. හැබැයි මේ සාමාන්‍ය තත්ත්වය කියන්නේ මේ పూర్ව කොවිඩ් සමය තුල අපි ජීවත් වූ සමය නොවේ. අපි කියනවා මේක නව ජීවිතයක් කියලා. නව සාමාන්‍යයක් කියලා. එහිදී දැන් මේ පවතින పూర్ව පශ්චාත් කොවිඩ් සමය තුල ජීවත් වන්න වෙන්නේ අපි මේ කොවිඩ් සමයට පෙර ජීවත් වුණ ආකාරයට නොවේ. එහිදී ප්‍රධාන කරුණු තුනක් සමස්ත ජනතාව තරයේ එල්බගත යුතුයි. සමාජ පරතරය, සොසන ආචාර ධර්ම සහ අපගේ දෙයත්වල ස්වස්ථතාවය අපි කියන හෑන්ඩ් හයිජීන් කියලා. මේ තුන රැකගෙන අපේ සමාජ ජීවිතය, ජන ජීවිතය, ආර්ථික ජීවිතය හැකිතරම් හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා තමයි අප කටයුතු කළ යුත්තේ. මේ අතර වෛරසය ආසාදනය වී ඉන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 674ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ. වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 458ක්. මේ අතර වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඒ UL 12.6 තරණ විශේෂ ගුවන් යානයේ රට තුල හදිසි තත්ත්වයක් ඇති වූ විට ඊට මුහුණ දීමට වත්මන් රජයට හැකියාවක් පවතින බවත් කිසිදු ආකාරයකින් සහල් හිඟයක් නොමැති බවත් අමාත්‍ය රිජේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ සියත ටීවී ඔස්සේ විකාශය වූ 6:55 පිළිසතර වැඩසටහනට එක් වෙමින් රජය ඉතාම හොඳින් දන්නවා ඒ වාගේම නිෂ්පාදකෙනුත් දන්නවා සහල් මෝල් හිමියනුත් දන්නවා මේ සැරේ ඉතාම සශ්‍රීක අසන්නක් ආවා මේ අසන්න අපිට අතිරික්තයක් ඒ නිසා අපි ඉතාම ප්‍රවේශමෙන් ඒ සියලු දෙනා සමග තොරතුරු අවබෝධ කරගනිමින් ජාතික යහපත සඳහා අපි
මොකකටද කොවිඩ් 19ට මුණ දුන්නේ ආර්ථිකය පැත්තෙන් තියලා ජීවිත ආරක්ෂා මුලට ගෙනාවා මොකද ජීවිත ආරක්ෂා කරගත්තොත් ආර්ථිකය පස්සේ ගොඩනගන්න පුළුවන් ඒක තමයි ප්‍රමුඛතාවය නැතුව අපි ආර්ථිකය පමණක් එල්ලෙලා හිටියනම් අපිට සෞඛ්‍ය සම්පන්න භාවය සමහර විට මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට දෙන්න බැරි වෙයි ඒ නිසා දැන් අපි මුණ දෙන්නේ අපේ රටේ නිෂ්පාදන වඩාත් සාධාරණව වෙළඳපොළට ලබා දීම හා මාජනයට ලබා දීම හදිසි තත්වයක් ඇති වුණොත් රජයට මුණ දෙන්න පුළුවන් ගබඩාගත් කරගත්ත ආහාර ප්‍රමාණයක් තිබෙනවා අපේ ගබඩාංශවල ඒ වගේම ඇති වෙන අර්බුදයකට අපි මුණ දෙන්න රජය ඕනෑම වෙලාවක සූදානම්ින් සිටිනවා පසුකිය යහපාලන රජයට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල එකම ස්ථාවරයක පවත්වාගෙන යාමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අපවසනවා පහුගිය ජනාධිපති වර්ණයේදී කිව්වේ බදු අයින් කළා ජනතාවට බඩු මිල අඩු කරනවා කියලා. නමුත් අද වෙන විට බදු නම් අයින් කළා තියෙනවා. ඒ බදු සහනය ලැබිලා තියෙන්නේ මේ රටේ දුප්පතුන්ට නෙවෙයි පොහොසතුන්ට. ආණ්ඩුව වෙනුවෙන් මුදල් වියදම් කරපු ආණ්ඩුවෙන් කටයුතු කරපු පොහොසතුන්ට බදු සහන දෙද්දී දුප්පත් මිනිස්සෙයින්ට අමාරුවෙන් ජීවත් වෙන අයගේ බදු වැඩි කරලා බඩු මිල වැඩි කරලා. අපේ ආණ්ඩුවට පහුගිය යහපාල ආණ්ඩුව අවුරුදු 4.5ක් මේ රටේ බඩු එකතැනක තියාගෙන ඉන්න පුළුවන්කම ලැබුණා. වත්මන් ආණ්ඩුව ඇවිල්ලා ඒව අපිට බදු දාලා ජීවන වියදම් වැඩි කරලා තියෙනවා. මේකෙන්ම පේන ආණ්ඩුවේ නොහැකියාව. සල්ලි නෑ කියන ආණ්ඩුව 5000 දෙන්න නෑ කියන ආණ්ඩුව අදවන විට බිලියන 32ක් තමන්ගේ හිතවත් කොම්පැනි වලට මහා මාර්ග වලට දෙන්න කටයුතු කරලා. දුප්පත් මිනිස්සයාගෙන් කපලා තමන්ව බලයට ගේන්න සල්ලි වියදම් කරපොයට උදව් කරන ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මහමැතිවරණයේ පැවැත්වීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. තරම තියෙන වසංගත තත්ත්වයත් එක්ක වෛද්‍යවරුන්ගේ අවවාද අනුශාසන අරගෙන අපි මේ මැතිවරණය ක්‍රියාත්මක කළ යුතුයි. මෛත්‍රී අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලැබලා දෙයි. එතනින් පස්සේ විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා කියලා තිබුණා ඕනම වෙලාවක මැතිවරණය තියන්න පුළුවන් තත්ත්වයක් සෞඛ්‍ය අංශ පැත්තෙන් දකින්වයි කියලා. ඒ අනුව මැතිවරණ කොමිසම මම හිතන්නේ ඉතාම ඉක්මනින් මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය කරන කටයුතු ටික කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද දැන් පක්ෂ අතර පොඩි ගැටරීමක් තියෙනවා වගේ නිකන් අපිට දැනෙනවා. නෑ නෑ ඒක සම්පූර්ණ වැරදි තොරතුරක් කියලා තියෙන්නේ. අපේ පක්ෂයේ සභාපතිතුමා විදියට මෛත්‍රීපාලසේ දෙනමැතුම අපේ බොහොම ගෞරවයෙන් ආරක්ෂා කරමින් ඉදිරියට යනවා කිසියම් බෙදීමක් පක්ෂය ඇතුලේ නැහැ. පිටු ජනාධිපතිතුමා චන්ද්‍රිකා කුමාරතුංග ගේන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. මොකක්ද ඒක? නෑ ඉතින් විවිධ අය එනවායි කියලා කියනවා. ඉතින් එහෙම පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද හේතුව වර්තමාන පක්ෂ සභාපතිතුමා මෛත්‍රීපාලසේ දෙනමැතුමා පක්ෂ නායක විදියට තවදුරටත් කටයුතු කරනවා. චන්ද්‍රිකා මැතිණිය අපේ පක්ෂයේ උපදේශිකාවක් විදියට කටයුතු කරනවා. ඉතින් ඒ හැර වෙන කිසි ගැටලුවක් නැහැ. අභ්‍යන්තර අර්බුද අනෙක් පක්ෂවල වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැහැ. महामती කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා දීමේ සූදානමක් පවතින බවට ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා චෝදනා කර සිටිනවා. එම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අතර පැවති දුරකථන සංවාදයේදී බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොරෝනා පිළිබඳව බරපතල අර්බුදයක් තිබෙන වෙලාවකදී ඉන්දියානු අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති දුරකථනයෙන් කරන සාකච්ඡාවේදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ දිවිසුම් වේගවත් කරන බවත් ඒ කටයුතු ඉස්සරහට ගන්න බවත් මේ සාකච්ඡා කිරීම ඇතුළත පැහැදිලිව පේන්න තිබෙන දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් මේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහමුලින්ම පවරා දීමේ උත්සාහයක් කරනවා කියලා. එතුමා ඡන්ද ව්‍යාපාරික කිව්වා ඇමරිකානු NCC ගිවිසුම අවශ්‍ය කරනවා කියලා. අද මෙවනකම් කැබිනට් මණ්ඩලයෙන් NCC ගිවිසුම අවශ්‍ය කරලා නැහැ. ඒ නිසා කොළඹ වරායේ සතුව තිබෙන ඉතාම නවීන ප්‍රධානම ජැටිය මෙව නැගෙනහිර ජැටිය සේවක සංගම් සියලු දෙනාගේ තියෙන විකුණන් එපා. ඒ ලාභ කරන්න උන්ට පුළුවන් කියලා. එසේ තිබියදී පසුගිය ආණ්ඩුවෙන් මේ ජාතික සම්පත් ඉදිරිමිට ගත්ත තීන්දුව මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තුළදී ඒ විකුණා දැමීමේ පුද්ගලීකරණය කිරීම කටයුත්තම කිරීමට සූදානම් වන බව අපට පේන්නේ. මොකද ලංකාවේ ආර්ථික නන්නත්තර වෙලා තියෙන වෙලාවකදී ලෝක බලවත් රාජ්‍යයන් අපේ ජාතික සම්පත් දැහැගැනීමේ
කිසියම් වැඩපිළිවෙලක් යටතේ මැතිවරණයේ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටි ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කාර්යාලයේ දැන් තියෙන කාර්යභාරය මේ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණ මැතිවරණයක් පවත්වන්න. අපි හිතනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන හිතලා යම්කිසි වැඩපිළිවෙලක් හදලා ඡන්දේ පවත්වයි කියලා. එහෙම නැත්නම් මේ ඡන්ද කෙරෙහි ජනතාවගේ තියෙන උනන්දුව ඒ වගේම විශ්වාසය ඉදිරියටත් නැති වෙයි. මොකද පළාත් පාලන මැතිවරණෙත් පහු කළා තිබ්බේ, පළාත් සභා මැතිවරණෙත් දැන් තාම තිබ්බේ නැහැ. දැන් පාර්ලිමේන්තු මැතිවරණෙත් මෙහෙම වුණාම මේ රටේ තමයි ලෝකයේ අනිත් රටවල් එක්ක බලනකොට ඡන්ද නොතියෙන මැතිවරණ කොමිසමක් තියෙන්නේ. එනිසා ස්වාධීනයි කියන ආයතනයක් ස්වාධීන වෙනවා. ස්වාධීනයි කියන ආයතනය ස්වාධීන නැත්නම් ජනතාවට විශ්වාසයක් නැහැ. ආණ්ඩුව අපි හැම වෙලෙම බලන්නේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න. රට කුමන තත්වයක පැවතියත් රජයට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ මහමැතිවරණයේ පැවැත්වීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවත්වල මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය ප්‍රකාශ කළා. මේ මැතිවරණයක් ඔළුවේ තියාගෙන තමන්ගේ බලය තහවුරු කරගන්න හිතාගෙන කරපු කාර්ය නිසා අපේ රටට මේ කොරෝනා වසංගතයේ මීට වඩා හොඳ තැනකට ගේන්න තිබුණ එක මාස දෙකක් රට වහලා රටේ ජනතාවගේ ආර්ථිකය කඩා දාලා 1000 ගණන් දක්වා මේ වෙනකොට කොරෝනා වසංගතයේ බෝ වෙන්න හේතුව පළවෙනි කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. එතකොට දැන් මේ වෙලාවෙත් රජය බලන්නේ කොහොම හරි මැතිවරණයක් කඩිනම් කරලා ක්‍රියාත්මක කරන්න. අපි මැතිවරණයක් තියනවාට අපි විරුද්ධ නැහැ. නමුත් මැතිවරණයට වඩා අපිට රටේ ජනතාවගේ ජීවිත වටිනවා කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ. පැහැදිලිවම මාස 3කට වඩා පාර්ලිමේන්තුව වසා තබාගෙන මෙවැනි වසංගත තත්ත්වයක් තුල තමන්ගේ මහාන් තත්ත්වය ඉස්සරහට දානවන රටේ ජනතාව ගැන හිතන්නේ නැතුව අන්න ඒ ගැන රටේ ජනතාව නැවත හිතන්න කාලය එළඹිලා තියෙනවා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම කියනවා නම් උසාවියට සති 9ක් 10ක් අතර කාලයක් මැතිවරණයකට අවශ්‍යයි කියලා. එහෙමනම් තව මාස දෙකකට එහාට මේ මැතිවරණ යනවා කියන එක තමයි අපේ මතය. මොකද මැතිවරණ කොමිසම තමයි මැතිවරණ ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් අපි බලනවා විශේෂයෙන් උසාවියේ සාධාරණ තීන්දුවක් මේ රටේ ජනතාව වෙනුවෙන් ලබා දෙයි. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා බහුතර බලයකින් ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ඒගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මනින් මේ ආණ්ඩුව පිහිටවන්න ඕනේ. අපිට අලුත් පාර්ලිමේන්තුවක් පිහිටවලා අපේ රජය ශක්තිමත් කරගන්න ඒකට කල් බලන්න බෑ. මැතිවරණ කොමිසම බේදිකින් තොරව කටයුතු කළ අවස්ථාවක විය යුතුයි. විශේෂයෙන්ම විපක්ෂය ඡන්දෙ තියන්න එපා කියලා බෑනේ. ඕගොල්ලෝ කුලල් කාගෙන දෙපැත්ත බෙදිලා එක එක කෝලම් කරාට ඒවා අපිට අදාළ නෑනේ. ඒවා ඔබතුමාලා බලාගන්න. ඔබතුමාලා කියනවනේ අර කුඹලා මාළු කෑවනම් ඉතින් විදෝපම් බලලෝ කිව්වා වගේ තමයි දැන් වැඩේ යන්නේ. ඒක නිසා අපිට ඕනේ ඉක්මන් මැතිවරණයක්. එහෙම නැත්නම් ඒකෙන් අපි ලොකු අපහසුතාවයකටපත් වෙනවා. රට තුල මේවන විට සහල් මාෆියාව ක්‍රියාත්මක වෙමින් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ හාල් හිගයක් තියෙන විදිහක් නැහැ කොහොමත්ම. අපි ඒක ඉතාමත්ම වගකීමෙන් කියනවා. මහා මාර්ග පරිමාණ මූල්‍යමියෝ කුඩා මූල්‍යමියෝ ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේත් නැහැ රටේ වීහිගයක් තියෙනවා කියලා. එවනම් හැමෝම පිළිගන්නවා රටේ වීහිගයක් නැහැ කියලා. එහෙනම් වීහිගයක් නැත්තම් කොහොමද හාල් ලිගයක් නිර්මාණය වෙන්නේ? මේ පිළිබඳව ආණ්ඩුව පහදුලොම සොයාබැලීමක් කරන්න ඕනකම තිබෙනවා. ආණ්ඩුවේ මේ හාල් වලට සම්බන්ධ කෘෂිකර්ම ඇමති වෙන්න පුළුවන්, වෙනද ඇමති වෙන්න පුළුවන්, වෙන ඕනම ආණ්ඩුව නියෝජනය කරමින් බලධාරියෙක් ඇමතිවරේ එනවනම් අපි සූදානම් ඒ අයත් එක්ක කතාකරනද, අපි ඔප්පු කරන්න සූදානම්. හාල් මාපියාවක් තියෙනවා, රටේ වීහිගයක් නැහැ, හාල් ලිගයක් නැහැ. මේ තියෙන්නේ કૃතිමව නිර්මාණය කරපු එකක් කියලා ඔප්පු කරන්න අපි සූදානම්. එතකොට මේ වී කිලෝ එක රුපියල් 54 දක්වා මිලිහිල දාන්නේ කවුද? දැන් ගොවිය ළඟ වී තියෙනවද? දැන් ගොවිය ළඟ වී නැහැ. ගොවිය ළඟ වී නැති කාලෙට වී මිල නගිනවා. ගොවිය ළඟ වී තියෙන කාලෙට වී මිල බහිනවා. හැබැයි හාල් මිල වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ වී මිල නගගලා දැන් වී මිල මෙච්චරයි කියලා ඊට ගැලපෙන විදිහට හාල් මිල නගනවා. වී වල අඩුවට සාපේක්ෂව හාල් මිල අඩු වෙන්නේ නැහැ. කෘත්‍රිමව මේගොල්ලෝ වී මිල වැඩි කරලා ඒක පදනම් කරගෙන හාල් මිල වැඩි කරනවා. දැන් මේ වී මිල වැඩි කරේ දැන් මේ වෙනකොට වී තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියෝ ළඟ. දැන් රටවට අපුවත් කිහිපයක් හෙටියෙන්.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුලදී හැටන් නුවරළිය ප්‍රධාන මාර්ගයේ කුඩගම මන්සන්ධි පිහිටි ආහාර ද්‍රව්‍ය අලෙවිකරණ වෙළඳ සැලක් සහ මුද්‍රණාලයක් කිසියම් පිරිසක් විසින් කඩා භාණ්ඩ සොරාගෙන තිබෙනවා. සැකකරුවන් සොයා හැටන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වැලිපෙන්න පොලිස් කොට්ටාසයට අයත් පරයිකම ප්‍රදේශයේ කලක සිට නීති විරෝධී මත්පැන් අලෙවිකල සැකකරුවෙක් කළුතර කොට්ටාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියාව සිදම්බරපුරම් කට්ටිකුලම් ප්‍රදේශයේ කළුකල් වැඩපලක පිහිටි වතුර වලකට වැටීමෙන් වයස අවුරුදු 7ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පසුගිය දින කිහිපය තුළ කළුගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ගොඩගැසී තිබූ කැලිකසල ඉවත් කිරීම කළුතර නාවික හමුදා කඳවුරේ ක්ෂණික මෙහෙයුම් සහ සහන සැලසීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළා. දින තුනකට ප්‍රථම අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මල සිරුරක් ඩෙවොන් දියලට ජලයේ ගලා බසිනා ඩෙවොන් ඇලේ තිබී හමු වී තිබෙනවා. මෙලෙස මියුකසෙත්තේ කොටගල ගංගාපුරම් ජනපදයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. තේදරු නෙලවින් සිටි වතුකම් කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බඹර ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබූ කාන්තාවන් 6 දෙනෙක් දික්කොය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.